ආයිබෝවන්. ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියෝ කියලා දත් විසි කරලා තියෙනවනේ පොඩි කාලේ. ඒ වගේ පොඩි බඩුවක් තියෙනවා විසි කරන්න. ලේනෝ ලේනෝ මේ පෙස්සම් පඩංගුව අරන් ගිහිල්ලා හරිහමං වෙන පෙස්සමක් අරන් වරෙන් කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5ක් නෙවෙයි 6ක් කියලා කියන්න කියලා චමීන්ද්‍ර දයන් ලේනව මැතිතුමා 12500 පාණ්ඩුර ගාලුපාරේ පදිංචි ඒ මහතා විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැටියට ඉදිරිපත් කර තිබෙන්නේ. මේ පෙත්සමේ ප්‍රධාන කරුණු කීපයක් මේ පෙත්සම පඩංගුවක් ඇත්තට. මේ පෙත්සම ලංකාවේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය සහිත ශ්‍රේෂ්ඨාධිකරණය තුල මේ සෙවුඩට මේ පෙත්සම අරගෙන මේ පෙත්සම වෙනුවෙන් ෆයිල් කවරයක් විවෘත කරලා මේ පෙත්සම ෆොටෝකොපි ගහලා මේ පෙත්සමට අදාළ සම්බන්ධිත ලිපි ලේඛන පරිහරණය කිරීම සඳහා කාලය නාස්ති කරලා ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ෆෑන් හරි ඒසී හරි මොනවා හරි දාන ඒවා දාලා ලයිට් දාගෙන මේ වෙනුවෙන් කාලයක් වෙන් කරලා එක විනාඩි 5ක්වත් ඉස්සරහට අරගෙන යන්න සුදුසු නැති කිසිම නිමිත්තක් නැති පදනමක් නැති එහෙම පිටින්ම පඩංගුවක්. ඒකට කියන්න තියෙන සරල වචනේ එච්චරයි. හැබැයි දැන් මේක ජාතික මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. එවැනි පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණය යම් මොහොතක මේක එක්කෝ විභාග කරලා විසිවෙන කරන තාක්කල් හෝ එහෙම නැත්තම් මේක බැලූ බැල්මටම විභාග කරන්න දෙයක් ඇත්තේම නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයද තේරුම් අරගෙන මේක විසි කරන තුරු මේක ජාතික මාතෘකාවක් බවට දැනට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5ක් නෙමේ 6ක් ය මේ බව අර්ථ නිරූපණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට දැනුම් දෙන තාක්කල් මැතිවරණ ජනාධිපතිවරණය නොපවත්වන්න යැයි කියන මේ ලේනව මැතිතුමාගේ ඉල්ලීම කියන කාරණාවේ අඩංගු දේවල් මොනවද සහ මේකට පදනමක් නැත්තේ ඇයි කියන කාරණාව. ඒ කියන්නේ තියනවද නැද්ද වගේ ප්‍රශ්නයක් මේකේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. අපිට මේකේ හොයන්න අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ මේකේ පදනමක් නැත්තේ ඇයි කියන එක විතරයි. ඒකේ කියන්නේ තියනවද නැද්ද අඩමාණයක් නැහැ. මේකේ පදනමක් නැහැ. මේ පදනමක් නැහැ කියලා කියන්නේ ඇයි කියන කාරණාව විතරයි මේකේ දිග අරගන්න තිබෙන්නේ. මෙම පෙත්සම මගින් කාරණා කිහිපයක් ඔහු අවධානයට ලක් කර තිබෙනවා. පව්. එකක් තමයි 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනාධිපතිවරයාගේ දුරකාලය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශිතව දක්වා ඇති ඔබට කටපාඩම් 32 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී 32 ව්‍යවස්ථාව සත්‍ය වශයෙන්ම සංශෝධනය කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය වන පාර්ලිමේන්තුවේ 3/2 බලයත් ජනමත විචාරණයත් කියන දෙකම නොපවත්වා පාර්ලිමේන්තුවේ 3/2 බලයකින් පමණක් මෙය සම්මත කොට ඇත. එහෙයින් ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 6-5 දක්වා අඩු කිරීම නීති විරෝධී කියන කතාව. දැන්ද සුදු මහත්තයා නැගිට්ටේ කියන සරල ප්‍රශ්නේ අහන්න තියෙනවා. එකක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නේ 2015 වසරේ අප්‍රේල් මාසෙනේ. අප්‍රේල් මැයි වෙනකොට මේ වසන් කරලා එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව අගෝස්තු මාසේ ඡන්දකුත් තිබුණා. සහය ක්‍රියාත්මක කරමින් එවකටපත් වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුරකාලය 6-5 දක්වා අඩු කරගෙන 2019 ජනාධිපතිවරණෙකුත් තේලා 2019 පත්වෙච්ච ජනාධිපතිවරයා පස් අවුරුදු කාලයක් සඳහා දුරයත් බාර අරගෙන කටයුතුත් කරා. එතකොට අවුරුදු 9ක කාලයකට පස්සේ තමයි මේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යථාපරිදි සම්මත නොවූ බව එකක් අභියෝගයට ලක් කරන්න හරි කල්පනා කරලා තියෙනවා. පාර්ලිමේන්තුව මගින් සම්මත කරලා කථානායක අසංකරාට පස්සේ පනතකට මොකක්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ජෝර්ජ් රජුරුවන්ගේ වික්ටෝරියා රජිනගේ කාලේ ඉතිහාසයේ අත්දැකීම් හොයන්න දෙයක් නැහැ. සමාජ මාධ්‍ය මර්ධන පනත සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වපු අදහස වත්මන් අගවිනිසුර ජයන්ත ජයසූරිය යටතේ තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය කී කාරණාව මේ පළමු මුඛ්‍ය කරුණ සම්බන්ධයෙන් වළංගුයි. දැන් ලේනව මහත්තුමා සඳහන් කරන කාරණාව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යථාපරිදි සම්මත වී නැතයි කියන තර්කය. එතකොට දැන් නමුත්
ඒ වෙලාවේ තිබ්බ අර්ථ නිරූපණය අනුව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන කරුණු අනුව තමයි පාර්ලිමේන්තුව මේක සම්මත කරගත්තේ. පාර්ලිමේන්තුව ඇතුලේ 19 වෙනි අනුක්‍රම වාස සංශෝධනයට විරුද්ධව හම්බුනේ එකම එක ඡන්දයයි. ඒ රියර් අඩ්මිරාල් සරත් වීරසේකරගේ ඡන්දය. 214ක් හෝ 15ක් මන්ත්‍රීවරු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. ඒ අනුව ඉතාම පැහැදිලි වෙන කාරණාව තමයි පාර්ලිමේන්තු විවාද ඇතුළේවත් ඡන්ද විමසීම ඇතුළේවත් මේ 6 සිට 5 දක්වා අඩු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයට පටහැනිව සිද්ධ වුණා කියන එක පිළිගන්න තරම් කාරණාවක් නැහැ. එහෙම වුණා නම් මේක ප්‍රධාන තර්කයක් වෙලා මේ වගන්තියට ඡන්දයක් ඇවිල්ලා වමාශයෙන් මේ වගන්තිය සම්බන්ධයෙන් විරෝධය සටහන් කරලා එහෙම එකක් ඉතිහාසෙදීන්. එහෙම ඉතිහාසයක් මෙම වගන්තිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශිතව දක්වා නැහැ. අනිත් පැත්තෙන් දැනටමත් සම්මත කර අවසන් වූ 50ක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් කවරාකාරයේ හෝ පාර්ලිමේන්තුව විසින් පනවනු ලබන නීතියක් නීතිය පැනවීමෙන් පස්සේ අභියෝගයට ලක් කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය. දැන් මේ අභියෝගයට ලක් කරලා දෙන මීට අවුරුදු 9කට කලින් සම්මත කරපු එකක් යථාපරදී සම්මත වුණ නැහැ කියලා. එතකොට අවුරුදු 9කට පස්සේ කියන එක එක්තරා විදිහකට ගත්තම ඒ කියන්නේ යම් නීතියක් යථාපරදී සම්මත නොවූ බව අභියෝග කරන්න සාධාරණ කාලයක් තුල ඒක අභියෝග කරා නම් යම් පදනමක් තියෙනවා. හැබැයි අවුරුදු 9ක් කියලා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අභියෝගයට ලක් කිරීම සඳහා කිසිසේත්ම සාධාරණ කාලයක් ලෙස සැලකිය හැකි කාලයක් නෙවෙයි ඒක. දැන් ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මර්ධන පනත සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් යනවා. ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය ඇතුළේ මෙන්න මේ ක්‍රමවේද අනුගමනය කළ යුතු යැයි සඳහන් කර තිබුණද පාර්ලිමේන්තුව එම පනත සම්මත කිරීමේදී එම ක්‍රමවේද අනුගමනය කළේ නැහැය. එසේ ක්‍රමවේද අනුගමනය නොකළ පනතක් තමයි කථානායක අස්සන් කෙරුවේ මෙන්න මේක අපි අභියෝගයට ලක් කරනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මොකද්ද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණ කව බුදු අම්මෝ පාර්ලිමේන්තුවේ කථානායක මේකට අස්සන් කෙරුවා නම් පැත්ත පළාතේ උස්සගෙන එන්න එපා. ලංකාවේ පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරාම එය කථානායකවරයා විසින් අත්සන් කරාට පස්සේ ජනරජයේ නීතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ නීතිය සම්මත වීම සම්බන්ධයෙන් හෝ එම නීතිය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපරානුමැතියක් ලබා දීමට හෝ පසුකතනයක් ලබා දීමට, පසු විචාරයක් ලබා දීමට, පසු අර්ථකතනයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත. එතකොට ඒ කතාව කිව්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමයි මේ පෙත්සම එන්නේ. එතකොට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරියට සම්මත වුණාද නැද්ද කියන කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කිසිසේත්ම ප්‍රශ්න කළ නොහැකි කාර්යයක්. මේකට විරෝධතා ගොඩ කරපු නීතිපති දෙපාර්තමේන්තුව තමයි දැන් මෙම පෙත්සම සම්බන්ධයෙන් උත් රජය වෙනුවෙන් ඔවුන්ගේ අදහස කියන්න ඕනේ. ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් නෑ සම්මත කරපුවා මෙහෙ ගේන්න බෑ කියලා. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හිතවතෙක් ජනාධිපතිවරයාට වාසි සහගත වෙන විදිහට පෙස්සමක් දැම්මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අපිට සම්මත වුණාට පස්සෙත් බලන්න පුළුවන් ඕනනම් මේක හරියට වෙලා තියෙනවද කියලා බලන්න කරන්න බෑ. හරි, ඒ අනුව නීතිය ඉදිරියේ සියල්ල සමාන විය යුතුයි. සමාන තත්වයන් තුළදී නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුයි. සමාන පුද්ගලයින්ට නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ නීතියේ සමානාත්මතාවය කියලා කියන්නේ ඒක. හැමෝටම නීතිය සමානයි කියන එක නෙමෙයි. සමාන තත්වයන් වලදී සමාන පුද්ගලයින්ට නීතිය සමාන විය යුතුයි කියන එක. එතකොට මේක ඉතාම පැහැදිලිව සමාන තත්වයක්. ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත කරාට පස්සේ අභියෝගයට ලක් කිරීම. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා ව්‍යවස්ථාව ඇතුළට ඇවිල්ලා ඒක දිගු කලක් භාවිත කරාටත් පස්සේ අභියෝගයට ලක් කිරීම. මේ දෙකම සමාන තත්වයේ හිලා සැලකෙන අවස්ථාවක්. එතකොට ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වපු ප්‍රතිචාරය හැර වෙනත් කිසිම ප්‍රතිචාරයක් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් තිබෙන ක්‍රමවේද අනුගමනය කරාද නැද්ද කියන එකේ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙම නැහැ. අහකට රොඩු කුණුබක් කියන. ඊට පස්සේ මේ 82 වෙනි ව්‍යවස්ථාව අනුව තමයි මේක සංශෝධනය කරන්න ඕනේ කියලා කියන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම සම්බන්ධයෙන් වෙන පරිච්ඡේදය තමයි 12 වන පරිච්ඡේදය. ඒකේ විවස්ථාදායක යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ලේනෝ මහතාට අනුව 82.6 තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය එහෙම නැත්නම් මේ 13 වෙනි සංශෝධනයට අදාළ වෙන්නේ. කිසියම් නීතියක යම් කිසි විධිවිධානයක් හෝ ව්‍යවස්ථාවේ ඉහතින් වූ නියමයන්ට අනුකූලව පණවනු ලැබුවොත් මිස එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේය, පරිච්ඡින්න නොවන්නේය, ප්‍රතියෝජනය නොවන්නේය, තවද එසේ සංශෝධනය වන්නාක්සේ හෝ පරිච්ඡින්න වන්නාක්සේ හෝ ප්‍රතියෝජනය වන්නාක්සේ හෝ නොසලකිය යුත්තේ, තවද එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ, තේරුම් නොගත යුත්තේය කියලා. ඒ කියන්නේ මේ ක්‍රමවේද අනුගමනයක් නොකොට මේක සම්මත කෙරුවොත් ඒක ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනයක් හැටියට සම්මත වුණාය කියලා පිළිගන්න බැහැය කියලා. නමුත් මෙතනදී 82.690 මේක සංශෝධනය කරලා නැහැ කියලා අවුරුදු 9කට පස්සේ, ආසන්න දශකයකට පස්සේ මේ කතාව ඇවිල්ලා කියන තාක්කල් මින් පෙර කිසිම වෙලාවක මේක අභියෝගයට ලක් වෙලා නැහැ. එකක්. දෙක, අභියෝගයට ලක් නොවූ පමණින්ම ඒක අවුලක් නැහැ කියලා කියන්නත් බෑ කියමුකෝ. නමුත් සියලුම දෙනා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි අරගනිමින් කටයුතු කර තිබෙනවා, මැතිවරණ පවත්වා තිබෙනවා. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉන්පසු විවාදයකට ලක් නොවි, අභියෝගයට ලක් නොවි භාවිත කර තිබෙනවා. ඊට අමතරව වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාමත්, වර්තමාන රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාමත් පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර පෝෂණය කරනවා මේක රකින්නවා කියලා මේ දුරේ දිවුරුම් දී තිබෙන්නේ. එතකොට දැන් ජනාධිපතිවරයා වුණත් ගත්තම රනිල් ශිරන් වික්‍රමසිංහ නේද වනමම ජනාධිපති දුරෙහි කාර්යසා කාර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අනුක්‍රම ව්‍යවස්ථාව සහ නීති අනුකූලව අවකීට කරන බවට ශ්‍රී ලංකා ජනරජයේ පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික අනුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි, දිවුරුම් දෙමි කියලා තමයි දිවුරුම් දීලා තියෙන්නේ. එතකොට මේ රකින්නවා කියන අනුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද? මේ රකින්නවා කියන අනුක්‍රම ව්‍යවස්ථාව මෙන්න මේ කරුණද ඇතුළත් ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5යි කියලා සඳහන් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ආරක්ෂා කොට මේක සුරක්ෂා කරනවා කියලා දිවුරුම් දීලා තියෙන්නේ. එතකොට එනයින්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත නැවතත් ජනරජයේ භාවිතයට ගන්නා වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස රට තුල පිළි අරගෙන තිබෙනවා. එවැනි පසුබිමක 82.6 මේ කරන්න උත්සාහ කරන අභියෝගය යම්කිසි නීතියක්, විධිවිධානයක් ව්‍යවස්ථාවේ ඉහතින් වූ නියමයන්ට අනුකූල විදිහට සම්මත වුණා, ඒ නිසා මේක පිළිගන්න බෑ කියන කතාව තවදුරටත් වළංගු තර්කයක් බවට පත්, තවදුරටත් කියන කිසිසේත්ම වළංගු තර්කයක් බවට පත් වෙන්නේ නැහැ. මේ 32 සංශෝධනය කිරීමට අදාළව තමයි මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම මේකේ අභියෝගයට ලක් කරන කාරණාවක් තමයි මේ නීති සම්පාදකීන්ට හිතුමතේ ව්‍යවස්ථාවට වෙනස්කම් කිරීමට ඉඩක් ලබා නොදීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දිය යුතුයි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නීති සම්පාදනයකදී එම නීතිය හිතුමතයට සම්මත කරනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් විය හැකි එකම එක අවස්ථාවක් තියෙනවා. එකම එක අවස්ථාව තමයි අදාළ පනත කෙටුම්පත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වන අවස්ථාව. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කෙටුම්පත සලකා බලා මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද, එකඟ නම් කොහොමද සම්මත කරන්න ඕන, විරුද්ධ නම් කොහොමද සම්මත කරන්න ඕන කියලා නිර්දේශ කිරීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි එම පනත සංශෝධනය වුණාට පස්සේ, එම පනත සම්මත වුණාට පස්සේ නැවතත් ඒකට කූරු ගහන්න, ඇඟිලි ගහන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බලය පවරා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර ආයතනය, ජනයා වෙනුවෙන් නීති සම්පාදනය කරන ආයතනය. මේ අපි කියන තර්ක විතරක් නෙමේ, මේවා තමයි පහුගිය කාලේ ආණ්ඩුව ගිහිල්ලා සුප්‍රීම උසාවියට කිව්වේ, ආණ්ඩුවේ නීතිපති ගිහිල්ලා සුප්‍රීම උසාවියට කිව්වේ. එතකොට එවැනි පසුබිමක හිතුමතේ වේවා, සියලු දෙනාගෙන් අහලා වේවා, ක්‍රමයට වේවා, ක්‍රමයට නොවේවා, පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණාට පස්සේ, කතානායක අසං කෙරුවාට පස්සේ ඒක එතනින් එහාට නීතියක් මැයි. ඒතර හිතුමතේට දේවල් සම්මත කරනවා කියලා එකක් මතු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ ඒ ප්‍රකාශයටම වළංගුතාවයක් තියෙනවා. ඒ ප්‍රකාශයටම කිසිසේත්ම වළංගුතාවයක් නැහැ. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරාම එය යථා පරිදි සම්මත වූවා ලෙස පිළිගන්නවා හැර එම පනත සම්මත කිරීම අව탁සේරු කිරීමට, අදි탁සේරු කිරීමට හෝ 탁සේරු කිරීමට කිසිදු අධිකාරියකට හැකියාවක් නැහැ. ඒක මේ විදිහට වෙන්න තිබ්බේ කියන්න, ඒක මෙහෙම තමයි කරන්න තිබ්බේ, මේක මෙහෙමයි කෙරෙන්න තිබ්බේ කියලා කියන්න
අධිකරණයට කිසිසේත්ම හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුව පනත සම්මත කරලා ඉවර කෙරුවට පස්සේ අධිකරණයට පැවරෙන වගකීම තමයි එකේ සම්මත කරනු ලැබූ පනතට අනුකූලව අධිකරණය හමුවට එන ආරවුල් විසඳීම. ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනයක් එහෙම සම්මත කරලා ඉවරුණාට පස්සේ උසාවියට කරන්න පුළුවන් එකම ඩියුටිය, එකම වැඩේ, හරි, ඒ කියන්නේ ඕනවට වඩා ඇඟට ගන්න එපා උසාවියේ ඒ වගකීම්, එකම ද කරන්න පුළුවන් එක තමයි එකේ සම්මත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එක් එක් අධිකරණය සඳහා පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සම්මත වෙලා තියෙනවා. එම එකේම තියෙනවා මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් කියලා. අන්න නඩුවක් ආපුහම විවස්ථාවත් එක්ක ගලපනවා මිසක් ඒ විවස්ථාවේ එක එක වගන්තිය, අපි මේ එක එක විවස්ථාවේ එක එක ආටිකල් එක නිසි පරිදි සම්මත වුණාද, ඒක හරියට කෙරුවද, මේක හරියට කෙරුවද, ඒක අරයගින් එහෙවද, ඒක මෙයාගින්, ඒවා සොයා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයට අයිති කාර්යයක් නෙමෙයි. කරුණා කරලා වැටපයින්ඩ එපා. වැටපයින්ඩ අයිතියක් නැහැ. ඕගලන්ට මේක සම්මත කරලා දුන්නම මේ පැත්තෙන් කොලයක් දෙනවා මෙන්න ටික. හරි. ඊට පස්සේ කවුරු හරි ගිහිල්ලා ඒ කොලේ පෙන්ලාගෙන ආන් අරක කැඩුනා. බේ මේක කැඩුනා. මෙන්න මේ ක්‍රියාවෙන් අරක කැඩුනා. මෙන්න මේ නොකර හැරීමෙන් මේක කැඩුනා. මේ ක්‍රියාවෙන් මේක මගේ කැඩෙන්න යනවා. මේ නොකර හැරීමෙන් මේක මගේ කැඩෙන්න යනවා. එච්චරයි. ආයෙ වැටෙන් එහා පැත්තේ ඉඳන් ඇඟිලි ගහලා කියන්න බෑ. මේ අරක හරියට සම්මත වෙලා නැහැ. දුප් යන්න කියලා එනවා. එච්චරයි. හරි. අර ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඒ දුප් යන්න කියලා එනවා ගත්තා මේ මූලික අයිතිවාසිකම් පෙස්සම අරන් ආපු කට්ටිය. ඒ නිසා මේ එමෙ න්‍යායම ගත්තම මේක තවදුරටත් මේ ලුකුවට මේ කතා කරන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ ලේනමට තියෙන ප්‍රශ්නය තමයි මේ පෙත්සම් විභාගයේ අවසන් වනතුරු මැතිවරණ පවත්වන්න එපා කියලා මැතිවරණ කොමිසමට දැනුම් දෙන්න කියලා. කවන්නත් සුදු මහත්තයා. දැන් මැතිවරණ කොමිසමට නඩු අහලා ඉවර වෙනකල් මැතිවරණ පවත්වන්න එපා කියලා නියෝග කරපු අවස්ථාවක් මෑත ඉතිහාසයේ තියෙනවා. ඒ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අහිංසක මිනිහා මැරිලා ගියා. හරිද? අන්තිමේට ඒ යකාට හම්බෙච්ච ඇති මගුලකුත් නෑ. අර විජේ සුන්දර කියලා මිනිහෙක් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පෙස්සමක් ගෙනල්ලා. ඒ මිනිහට ජීවිත කාලය ඇතුළේ හම්බෙච්ච දෙයක්කුත් නෑ. මැරෙන්න මොහොතක් තියා හරි මේකට විශ්වෝප වෙන්නදී. අනේ මම මේ රටේ මිනිස්සුන්ගේ මැතිවරණ අයිතිය ඇකිලීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක් වුණා කියලා. හරි. බලවලු දෙයියොම බලන්න ඕනි. දැන් එතකොට මොකද්ද කරේ? එතකොට සුප්‍රීම උසාවිය ඉතා පැහැදිලිව තමන් මැදිහත්ලා මේ මැතිවරණ කොමිසමට අර එහෙම මේ අත දාලා මේ පළාත් පාලන මැතිවරණය පැවැත් නොපවත්වන්නට අවශ්‍ය කරන පහසුකම් ටික සලසා දුන්නා ජනාධිපතිවරයාට. සුප්‍රීම උසාවියේ ක්‍රියාකලාපය තුළ ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණකාරී උවමනාව සාක්ෂාත් වන විදිහට උසාවිය වැඩ කෙරුවා. හරිද? අපහාස වෙනවද අරවද මේවද මම දන්නේ නැහැ. ඒක අපහාස වෙන්න දෙයක් නැහැ. කරුණු කාරණා හැටියට ගත්තා. ජනාධිපතිවරයාට උවමනාවක් තිබුණා පළාත් පාලන මැතිවරණේ කල් දාන්න. ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ හෙංචයියෙක් ලව්වා සුප්‍රීම කෝට් එකට පෙස්සමක් දැම්මිව්වා. සුප්‍රීම කෝට් එක මාස දෙකක් ඇතුළත එම නඩුව අසා අවසන් කළ යුතු යයි නිශ්චිතව සඳහන් කර තිබෙන මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් මැතිවරණ දිනය පැනලා ගිහිල්ලා. ඒ විතරක් නෙමේ ඊට අවුරුද්දකට විතර පස්සෙත් නඩු අහලා ඉවරනේ. දැන් සුප්‍රීම උසාවිය මොකක්ද කියන්නේ? සුප්‍රීම උසාවිය විවිධ නියෝග දෙමින් විවිධ මගහරස් කිරීම් සිද්ධ කරමින් ඉඳලා දැන් ඒගොල්ලෝ අලුතෙන් ඉපදිලා ඇවිල්ලා කියනවා ඡන්ද තිබ්බේ නැද්ද? ඉතින් නිසි වෙලාවට නිසි කාලට නිසි පෙළවිලට ඡන්ද තියෙන කෙනෙක් මැතිවරණ කොමිසමේ වැඩි. දැන් ඒගොල්ලෝ කියන එහෙම කතාවක්. හරි. එතකොට දැන් මේකම තමයි මෙම නියෝගයේම මේ හා සමාන මැදිහත් වීමක්ම තමයි මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ. එතකොට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් Tamanට මැදිහත් වෙන්න කියලා සුප්‍රීම උසාවිය මේක ඉල්ලනකොටම සුප්‍රීම උසාවිය හෘද සාක්ෂිය කෑ ගහන්න ඕනේ ජාතිජා සූර්යලාගේ මොකද්ද කියලා. ගත්ත සත්‍ති කියානකට කලින් කිව්වනේ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ඩියුටියක් කියලා. මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ඩියුටියක් නම් මැතිවරණ පැවැත්වීමට බාධා නොකර සිටීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඩියුටියක් වෙනවා. හරි. يعني මැතිවරණ කොමිසම තියෙන්නේ ඡන්ද තියන්න. හරිද? එතකොට මැතිවරණ කොමිසම ඡන්ද තියන එක කළ යුතුයි කියලා සුප්‍රීම උසාවිය පිළිගන්නවා නම් විධායකයේ විවස්ථාදායකයේ පිළිගන්නවා නම් විධායකයේ හෝ විවස්ථාදායකයේ මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා නොදුන්නද අධිකරණයට ස්වාධීන ආයතනයක් හැටියට වගකීමක් තිබෙනවා. තමන්ද දැඩිව විශ්වාස කරන මැතිවරණ කොමිසම මැතිවරණ නිසි කලට පැවැත්විය යුතුයි කියන
කතාව සනාථ කර ගැනීම සඳහා එකී මූලධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස තමන්ට හැකි පමණ සහයෝගය ලබා දෙන එක තමන්ගේ සත දෙක දාන එක විදායකයේ කොච්චර බාධා කෙරුවත් මල්ලි ඔයාලට විවස්ථාදායකයේ බාධා කෙරුවත් මල්ලි ඔයාලට අධිකරණයේ වෙච්ච අපි ඉන්නවා මල්ලි ඔයාලත් එක්ක ඔයාලගේ වැඩේ ඡන්ද තියෙන එක ඔයාලා හරි ඔයාලා වෙලාවට ඡන්ද තියන්න අපෙන් නෑ කිසි බාධා කියලා තමයි සුප්‍රීම උසාවියට කියන්න තියෙන්නේ දැන් සුප්‍රීම උසාවිය පළාත් පාලන මැතිවරණ පෙත්සමේ පාඩමක් ඉගෙන ගන්න ඕනේ එයාලා සම්බන්ධයෙන්ුත් හරිද දැන් ඒ නියෝග දෙනකොට ඒ ඉල්ලන කල් දැමීම් දෙනකොට අතුරු වාරණ නියෝග අරවම ඒවා දෙනකොට එතකොට අම්මට හුඩු සුවාදීන අධිකරණය ඩිටර්මිනේෂන් එකක් කියවපුවාම Taman බලාපොරොත්තු නොවන විදිහට එතකොට මොකක්ද කියන්නේ නඩුකාරෝ තේරීම් කාරක සභාවලට කැඳවන්න ඕනි කියනවා නඩුකාරයින්ට මැදිහත් වෙන්න දෙන්න බෑ කියනවා පාර්ලිමේන්තුවේ වැඩි වලට නඩ්ඩු දන්න නීති හැදිල්ලක් නෑ කියලා කියනවා ඒ මොකද්ද උසාවීතාව පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණාව ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් උවමනා පරිදි තීන්දුව දෙනකොට නඩුකාරෝ දෙයයන්ට බුදුන්ට ඉහලින් ඉන්නේ Taman අසතුටු තීන්දුව දෙනකොට එතකොට ඒගොල්ලෝ නිකම්ම නිකන් නඩ්ඩු. හරි. දැන් ඒකෙන්වත් පාඩමක් ඉගෙනගෙන සුප්‍රීම උසාවිය තේරුම් ගන්න ඕනේ. අපි අපේ බලතල සීමාවන් පැනලා සමහර වෙලාවට. හරි. ඒගොල්ලෝ පැනලා කටයුතු කරනවා කියලා සරත් වෙනසිල්ල පිළියලන් තියෙනවා. හරිද? මහින්ද රාජපක්ෂ වීරිය දාන්න පුළුවන්කම තියෙනකොට එයා ඒක කරේ නැහැ කියන එක. එතකොට ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවද අරවාද මේවාද නිකන් බලන්න දෙයක් නැහැ. සුප්‍රීම උසාවිය හිටපු ප්‍රධානියා අග්‍රමිනිෂ්ඨකාරවරයා පිළි අරන් තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යම් යම් දේශපාලන උමනාවන් වෙනුවෙන් ප්‍රතිඵල වෙනස් කරපු බව තීන්දුව වෙනස් කරපු බව. ඒතර එවැනි පසුබිමක දැන් ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න ඕනේ. උඹලා කොච්චර කැඹරුවත් එකක් ඉස්මිස් වෙච්ච ගමන් නැවත රිටර්න් එක එනවා. ඒ නිසා නිකන් එක එක්කෙනා සතුටු කරලා මේ රස්සාව කරගෙන යන්න බෑ. මේ ආයතනේ පවත්වාගෙන යන්න බෑ. කවුරු සතුටු වුණත් කවුරු විරුද්ධ වුණත් අපි නිසි තීන්දුව දෙනවා. ඒකනේ කියන්න පුළුවන්. එතකොට මැතිවරණ කොමිසම නම් ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නිසි බලය පැවරිය ඇති ආයතනය සුප්‍රීම උසාවියේ අධිකරණයේ වගකීම තමයි මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පවත්වන්නට බාධා නොකර සිටීම. හරි. දැන් මේ වෙලාවේ මේ හදන්නේ විවිධ බාධක පාවිච්චි කරන්න හැදුවා. ඒ හැම එකක්ම පරාජයපත් වුණා. දැන් මේ සුප්‍රීම උසාවිය ඉත්තෙක් හැටියට පාවිච්චි කරන්න හදනවා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා. රෙද්දක් ඇඳගෙන එක එකාගේ ඉත්ත වෙනවද? එහෙම නැත්නම් ජනතා පරමාධිපත්‍යයට හිස නමලා, ව්‍යවස්ථාවට හිස නමලා, ජනතාවගේ අවශ්‍යතාවයට හිස නමලා, ජනතා අභිලාෂවලට හිස නමලා ජනාධිපතිවරණය බාධාවකින් තොරව පවත්වාගෙන යන්නට මැතිවරණ කොමිසමට අවස්ථාව දෙනවද කියන එක ඒක තීරණය කරගන්න එක සුප්‍රීම උසාවිය වැඩක්. යම් හේකින් මේකට සුප්‍රීම උසාවිය මැදිහත් වෙලා ජනාධිපතිවරණය නිසකරට පවත්වන්න බැරි විදියට නියෝගයක් දීලා යම් වේලක් බැන්දොත් මෙතනින් එතනින් එහාට සිද්ධ වෙන සෑම ලොකු කුඩා කාරණාවකටම සුප්‍රීම උසාවියට වග කියන්න සිද්ධ වෙනවා. ඇයි? අධිකරණමය තීන්දුවක ප්‍රතිඵලයක් හැටියට සමාජයේ සාතිශය අතිමහත් බහුතර ජනතාව අගතියට පත් වෙනවා. ඔවුන්ට අයුක්තියක් සිද්ධ වෙනවා. ඒ හරහා ඇතිවන පීඩාවන්ට, ඒ හරහා ඇතිවන කනස්සලු ස්වභාවයට, ඒ හරහා සිද්ධ වෙන විවිධාකාරයේ වූ ප්‍රතිචාර දක්වීම් වලට ජනතාවගේ ඍජුවම මැතිවරණය නවත්වන්නට තමන්ගේ පෑන පාවිච්චි කරපු ශ්‍රේෂ්ඨාධිකරණයට වග කියන්න සිද්ධ වෙනවා. තර්ජනයක්ද? නෑ, මූලධර්මයක්. මැතිවරණ පවත්වන්න සියල්ල සූදානම් කරලා තියෙනකොට, ජනතාව මැතිවරණකට සූදානම් වෙලා තියෙනකොට, ජනතාව තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන්න සූදානම් වෙලා ඉන්නකොට, අනික් සියලු විධිවිධාන සලසා තිබෙන විට එම මැතිවරණයට බාධා කරමින් අයුක්ති සහගත විදිහට යම් ආයතනයක් මැදිහත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඇතිවෙන සියලු ව්‍යාකූලතාවලට කවුද වග කියන්න ඕනේ? මැතිවරණ කොමිසමද? ජනතාවද? පක්ෂද? එමෙතන විධායකයද? විවස්ථාදායකයද? නැහැ. සාමාන්‍ය පරිදි මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබියදී ඒකට බාධා කරන යම් ආයතනයක් වේද එම ආයතනය මැතිවරණ නොපැවැත්වීම හරහා සමාජය තුළ ඇතිවන සියලුම ධන ඍණ ප්‍රතිචාරයන්ට වග කියන්න ඕනේ. ඒ නිසා මම පුද්ගලිකව හිතන්නේ ඒ කැටේ අරන් සාක්කු දාගනී කියලා. හරිද? ඒ කැටේ අරන් සාක්කු දාගන්න බෑ. ජනතාව විසින් පවරා දුන්න බලයක් අධිකරණය මේ පාවිච්චි කරමින් සිටින්නේ. එතකොට තමන්ට බලය දුන්න අධිකරණය ජනතාවට අධිකරණය එහෙම එකක් කරයි කියලා අපි විශ්වාස කරන්නේ. ඊට පස්සේ අනිත් එක කියනවා මොකද්ද මේ අවුරුදු
හයක් ලෙස සටහන් කරන්න ඕනි කියලා. ඔය අවුරුදු හයක් ලෙස සටහන් කිරීම සම්බන්ධයෙන් 2018 වසරේ ජනවාරි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අර්ථ නිරූපණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යවනවා ඉල්ලීමක්. එම අර්ථ නිරූපණය සඳහා ඉඳගන්නේ අර්ථ නිරූපණය දෙන්න එවක අග්‍රමිශ්‍රකාර ප්‍රියසාද් දෙප්, පසුකාලීනව අග්‍රමිශ්‍රකාරවරියක වූ ඊවා වනසුන්දර අලු විහාරේ, ඊට පස්සේ සිසිරදා බ්‍රු සහ කේටි චිත්‍රසිරි කියන අය. එතකොට මේ අය මේක විභාග කරනවා. විභාග කරලා ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ තීන්දුවක් දෙනවා ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5යි කියලා. තීන්දුව වැඩක් නැහැ. තීන්දුව අවුරුදු 5යි, අවුරුදු 5යි ඡන්දෙත් තිබ්බනේ. එතකොට ඒ වෙලාවේ කවුද මොනවද කිව්වේ කියන එක වැදගත් නේ. ජනාධිපතිවරයා පත් වුණාම බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ කාල සීමාව වසර දෙකක් හෝ තුනක් විය යුතුයයි නීති ගෙනවිත් එම කාලය සීමා කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් වෙනවා. ජනමත විචාරණයක් අවශ්‍ය ඒ නිසයි. මේ මොකටද මේ කියන්නේ? මේ කියන්නේ ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් කතාව එනකොට ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් අහනකොට කියේ නීතිපති කියන්නේ. නීතිපති කියනවා ජනාධිපති කෙනෙක් අවුරුදු 6කට පත් වෙනවා පාර්ලිමේන්තුවට පුළුවන් ඕනනම් අවුරුද්දක් හරි දෙකක් හරි කියලා දුරකාලය ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් කරන. ඒ නිසා මේක පාර්ලිමේන්තුවට විතරක් බාර දෙන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි. මේකට ජනමත විචාරණයක් යන්න ඕනේ. අද අර ලේනෝ මහත්තයා කියන කතාව අද අගවිනිසුරුකමේ ඉන්නේ එදා නීතිපතිකමේ හිටපු මිනිස්සයා මේ ජයන්ත ජයසූරිය මැතිතුමා උසාවියට ගිහින් කියනවා. ඒක උසාවිය පිළිගත්තේ නැහැ. හරිද? ඒක පිළි නොගෙන එම තර්කය අවලංගු කරමින් නීතිපතිවරයාගේ කතාව ප්‍රතික්ෂේප කරමින් තමයි මෛත්‍රීපාල සිරිසේනගේ දුරකාලය අවුරුදු 5කට අඩු කරන්නේ. ඒ වගේම කියනවා මේ කවුද මේ අඩු කිරීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගේ අදහස. හරිද? විධායක ජනාධිපතිවරයෙකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබා දීලා කටයුතු කිරීමට මේ දිනවල කරගෙන යනවා. මම පෙරේද ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා මගේ නිල කාලයට තියෙනවා අවුරුදු 6ක්. මේක අවුරුදු 4ක් කරමුයි කියලා හිටන්. ඒ අවස්ථාවට විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකින් අවුරුදු 4කට කැමති වුණේ නැහැ. අවුරුදු 4කට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියලා හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු 6 5ක් කරන්න ඒගොල්ලෝ කැමති වුණා. දැන් අවුරුදු 6න් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා. 5න් ගෙදර යන්න මගේ ඒක මගේ ප්‍රතිපත්තිය කියලා. දැන් මේ අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් එකක් මේ විශේෂඥ කමිටුවල හිටපු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද ඇතුළුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නැවත වතාවක් පාර්ලිමේන්තුවේදී මේකට ඡන්දය දීමෙන් පවා සනාථ කරලා තියෙනවා. නැවත 2018 මේක අහනකොට ජයන්ත ජයසූරිය අර ඇවිල්ලා කියනවනේ මේ 6 ඉඳන් 5 වෙනකන් අඩු කරන්න බෑ බ්ලා 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 කියලා. ජයන්ත ජයසූරිය ඉතා පැහැදිලිව කියනවා මෙම ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු වෙන්නේ නැහැ. නමුත් ඊළඟ ජනාධිපතිවරයාගේ දුරකාලයට මේක වළංගුයි. නිශ්චිතවම අවුරුදු 5යි. එතකොට එම නඩුව වෙලාවේ ජයන්ත ජයසූරිය ගත්ත පළමු ස්ථාවරය පරාජයට පත්ව තිබෙනවා. ඒක මත පෙහිටා තමයි දෙවෙනි එක කියන්නේ. ඒතර පළවෙනි එක අවලංගු වුණාට පස්සේ දෙවෙනි එක පිළිබඳ වාදයක් පළක් නැහැ. නමුත් සියලු දෙනා කියව කාරණාව තත්කාලීන දුරේ දරණ ජනාධිපතිවරයාටත් මිනික් බිතිව කවදා හෝ දවසක ජනාධිපති දුරකාලය අසවල් ප්‍රමාණයක් යැයි සංශෝධනය කරන තාක්කල් ඉන්න ජනාධිපතිවරුන්ගේ දුරකාලය අවුරුදු 5යි. ඒතර ජනාධිපති මාස 6ක් ජනාධිපතිකම කරාට පස්සේ සම්මත කරපු නීතියකින් ඒ වන විටත් පත්වීසිර ජනාධිපතිවරයාගේ දුරකාලයත් 6 සිට 5 දක්වා අඩු වුණා නම් නිශ්චිතවම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පස්සේ එම ව්‍යවස්ථා සංශෝධනයට පස්සේ දිවුරුම් දෙන සියලු ජනාධිපතිවරුන්ගේ දුරකාලය අවුරුදු 5යි. එච්චරයි සරලයි. හරිද? නිකන් 2 2 එකට එකතු කරපුවම කීයද වගේ ප්‍රශ්නයක්. 2 + 2 = 4 යටින් ඉර දෙකක් ගහලා පොත වහලා ඩාංගල පැත්තකට දාන්න පුළුවන් කේස් එකක් මේක. ඒ කේස් එක තමයි මේ විටින් විට ඇවිල්ලා මේ සංකීර්ණ කරන්නේ. ඒ ඇවිල්ලා කෝ අතන 5ක් තියෙනවා මෙතන 6ක් තියෙනවා කියලා. කට කැඩෙනකම් මේක කියලා අන්තිමේට එලියත් මේක කතා කරන්න පටන් ගත්තා.
ඒ හය මොකද්ද මේ පහ මොකද්ද ඒ හයද වැඩගත් මේ පහද කියලා. දැන් ඒක නැතුව දැන් අමුතු වටයකින් අරගෙන අවිල්ලා තිනවා මේ මේකට මේ ජනමත විචාරණයක් තිබ්බේ නැහැ. ජනමත විචාරණයක් තිබ්බෙන්නේ නැත්නම් ඒක 2015 ප්‍රශ්නයක් මිසක 2015 ජනමත විචාරණයක් නොපැවැත්වීම 2024 දී ප්‍රශ්න කළ නොහැක. අනිත් කාරණාව මේක මූලික අයිතිවාසිකම් පෙත්සමක් නේ. මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ලංකාවේ නීතියේ ඉතා පැහැදිලි විධිවිධානයක් තියෙනවා. ඒ විධිවිධානය තමයි තුන්වන පරිච්ඡේදයේ හෝ හතරවන පරිච්ඡේදයේ හෝ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. ප්‍රකාශ කොට පිළිගන්නා ලද යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමට අත්‍යාසන්න පැවතීම සහ සම්බන්ධ කවරෝහු ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනිහා අනන්‍ය බලය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය. යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ මූලික අයිතිවාසිකම් හෝ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න යනවා වෙන්න අත්‍යවශ්‍යයි කියලා හිතන වෙලාවක හරි දැනටමත් කඩවි ඇති වෙලාවක හෝ 121 126 ව්‍යවස්ථාව අනුව සුප්‍රීම මුසාවියට ගිල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න පුළුවන්. ඒ ගොනු කරන්නේ කොහොමද? ඒක ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කාලේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා 18 වෙනි විල්සන්ගේ කාලේ එහෙම රජෙක් හිටියද නැහැ නේද? ඒ කියන්නේ අනාගතේ මතු ආත්මයක කවදා හරි දවසක 18 වෙනි විල්සන් කියලා රජ්ජුරුවෙක් පහළ වුණොත් ආන් ඒ රජ්ජුරුවන්ගේ කාලේ මේක ප්‍රශ්න කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ජේ.ආර්.ගේ කාලේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා රනිල් වික්‍රමසිංහගේ කාලේ මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන්ද? ඉතා පැහැදිලිව නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකි කාල පරිච්ඡේදයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරුවක් දාලා ලියාගන්න එකට කොන්දේසි තියෙනවා. ඔව්. තමාට සම්බන්ධ එවැනි මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකමක් යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකොට ඇති බව හෝ කඩ කිරීමට අත්‍යවශ්‍යන පවතින බව යම් තැනැත්තෙකු විසින් දෝෂාරෝපණය කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිචවරයෙකුගේ මාර්ගයෙන් එතැන් පටන් මාසයක් ඇතුළත එම කඩකිරීමෙන් සහනය හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආයද සිටින ඉල්ලීමක් තත්කාලයේ බලය පවත්නා අධිකරණ රීතිවලට අනුකූලව බ්ලා 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 බ්ලා. හරිද? ඊට පස්සේ අවස්ථානුචිත පරිදි අවසරය ප්‍රදානය කිරීම හෝ අවසර දීම ප්‍රතික්ෂේප කිරීම හෝ විනිශ්චකාරවරයන් දෙදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේය. ඊළඟ වැදගත් එක මේ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද යම් පෙත්සමක් හෝ කරන ලද යොමු කිරීමක් පිළිබඳ ඒ පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ නැතහොත් යොමු කිරීම කරනු ලැබූ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් විභාග කොට කටයුතු කළ යුතුය. දැන් මේක ඉතා පැහැදිලිව තියෙනවානේ. කඩ වුණාම හෝ කඩ වෙන්න ආසන්න ව්‍යවස්ථාවක දින 30ක් ඇතුළත මාසයක් ඇතුළත මේ මූලික අයිතිවාසිකම් පෙත්සම දාන්න. දැන් ඔය කවුද? ලේනම මහතා. තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරන පුන පුනා කියා සිටින තත්වය මොකක්ද? ඒ තත්වය 2015 අවුරුද්ද සම්මත කරපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන ඒක මත පිහිටා තමයි මේ එතනින් එහා සියල්ල සිද්ධ වෙන්නේ. මාසයකට අවුරුදු 9ක් නැහැ. මාසයකට තියෙන දවස් 30යි. නැත්නම් 31යි. හරි. හැබැයි ඉතා සුවිශේෂී අවස්ථාවන් වලදී වූ දින 30 ඉක්මවා ගිය අවස්ථාවන් වලදී පවා සාධාරණ තර්ක ගොඩනැගීම තුළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ඇති නිසි කාලය ඉක්මවා යාම නිසාය පිළිගන්න බෑ කියන තර්ක අවලංගු කරමින් මාසයකට පස්සේ දාපු පෙත්සමුත් විභාග කරලා තීන්දුව දීලා තියෙනවා. ඒ තීන්දුව පෙත්සම් කාර්යාගයේ වාසියකට දීලා තිබෙනවා. හැබැයි මාසයක් තුල මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඕනේ කියලා කඩ ඌ හෝ කඩ වීමට අත්‍යවශ්‍යන වෙලාවක ඒක මාස දෙකක් 3ක් 6ක් මට හෙන නින්දක් ගිහින් ඉප්පය හිටියා අප්පා. අවුරුදු 9කින් නැගිට්ටේ රාවණාගාවට මන්ද කොහෙද නිකන් දැඩි නින්දක හිටියේ. අඩේ මගේ මූලික අයිතිවාසිකම් කැඩලා. කවද්ද මචං? 2015. ඒක සාධාරණ කාලයක්ද? දැන් ඔය නඩු තාක්ෂණික හේතු වගේ දේවල් ඉඳ විසි කරනවා නම් කිසිසේත්ම මේ මාසක කාලය කියන එකට මේ ගොනු කරලා තියෙන මූලික තර්ක කිසිසේත්ම අයිති වෙන්නේ නැහැ. එක්කෝ මේක ගේන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා මාසයක් ඇතුළත මාසයක් හෝ ඊට ආසන්න කාලයක් ඇතුළත එහෙම නැත්නම් එම සංශෝධනය අනුව 2019 වසරේ නොවැම්බර් 11 වෙනිදා නොවැම්බර් 16 වෙනිදා ඡන්ද තිබ්බම කොයි ඡන්ද තියන්න යනකොට
මෙන්න බුලේ හයක් තිබ්බ එක පහට අඩු කරලා මුන් ඡන්දත් තියන්න නම් මගේ මූලික ආදිවාසිකම් කඩේනවා මං යනවා උසාවි කියලා යන්න ඕනේ. එහෙමත් නොයා. එහෙනම් මූලික ආදිවාසිකම කඩ වුණා නම් ඉතා තීරණාත්මක අවස්ථාවක් ගණනාවකදී නිහඬව සිට තමන්ගේ දේශපාලන කඳවුරට අවාසියක් වෙන්නට සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික තත්ත්වයන් ගොඩනැගී ඇති පසුබිමක ආන් ඒ වෙලාවට උසාවි යනවා කියන එක ඒක මේ මූලික අයිතිවාසිකම් නඩු දාන්න බෑ. ඒක නෙමෙයි වෙන මොකක් කරන නඩු දාගන්න. ඒකන නඩු කැටගරියක් හඳුන්වා දෙන්න ඕනේ දේශපාලන නඩු කියලා. තමන්ට දේශපාලනික වශයෙන් අගතියක් අසාධාරණයක් පාඩුවක් පරාජයක් අත්වෙන්න යනකොට ආන් ඒ පරාජය වළක්වා ගැනීම පිණිස තියෙන තරඟයක් හෝ මැතිවරණයක් හෝ මොකක් හරි එකක් වළක්වා ගැනීම සඳහා සහනයක් පතන්න පුළුවන් මොකක් හරි වෙන නඩු කැටගරි එකක්. හරිද? ඒවා මේ 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 දැනට පවතින වගේ ගන්න බෑ. ඒක කෙලිම අමුවෙන්ම කියන්නුන්. මාර කෙලියක් වෙන්න යන්නේ. ඡන්දයක් තියන්න යනවා. මගේ මහයක පරදින්න යනවා. මේ වැඩේ හරියන්නේ නෑ. මං යනවා උසාවි කියලා යන්න පුළුවන් ක්‍රමයක් හදලා තියන්නුන්. අන්න එහෙම ගත්තම නම් අර තමා මගේ මහයක පරදින් පරදුනාට පස්සේ හෝ එහෙම නැත්නම් පරදින බව සහතික වෙච්ච අවස්ථාවක හෝ පරදින්න යනවා කියලා දැනෙච්ච වෙලාවක ඕම් උසාවි යන්න පුළුවන්. හරිද? ඒක මේකට ගලපලා ගන්න පුළුවන්. හැබැයි මේක එහෙම ගන්න බෑ. හරිද? කිසි පදනමක් නැහැ. ඒකයි මම කියන්නේ මේක පටන් ගත්තොත් නේද මේක පඩංගුවක් කියලා කිව්වේ. ඒ නිසා. එතකොට සුප්‍රීම උසාවියත් දැනගන්න ඕනේ ඒගොල්ලෝ විවිධ මැදිහත්වීම් කරලා ඉතාම නිර්ලජ්ජිත මැදිහත්වීම් කරලා මොකද්ද? නිර්ලජ්ජිත මැදිහත්වීම් කරලා එහෙම අවුල් කරගත්ත සහ තමන්ගේ අධිකරණ බලය හැල්ලුවට කරගත් අවස්ථාවන් ගණනාවක් තියෙන එකක්. වළලනවද පුච්චනවද කියන ප්‍රශ්නේ. හරිද? හෙන මෝඩ තර්ක සමාජය ඉදිරිපත් කරපුහම එක එක නානා ප්‍රකාර බඩු කෑලි ඒවා පිළි අරගෙන නෛතික තර්කයක් හෝ විමර්ශන තුල ඒවා සනාථ කරගැනීමෙන් තීන්දුවක් දීම වෙනුවට පෙස්සමිසි කරලා දාලා නිකන් හිටියා. මොකක්ද උනේ? ඊට පස්සේ දවස් කීයද ගියේ ආණ්ඩුව කිව්වා හරි හරි අපි වලරණ්ඩයි පුච්චණ්ඩයි දෙකක් දෙනවා කියලා. අතනින් ඉස්ට වෙච්ච යුක්තිය මොකද්ද නේද? කියන්න එතනට ගියාම එහෙමනම් පෙස්සම ඉස්සරහට අරගෙන යන්න ගිහිල්ලා වලලපුවම මේ කෝවිඩ් එක මෙහෙම ගිහිල්ලා භූගත වෙලා වතුරට ගිහිල්ලා වතුර මේම යටින් ගිහිල්ලා මේම මතු වෙලා මෙහෙම ඇවිල්ලා මේම වෙනවා සනාථ කරන්න පුළුවන්. ඒකට විද්‍යාත්මක එකක් තියෙන්න ඕනේ. ගෙනල්ලා පෙන්නන්න. විශේෂඥයින්ගේ සාක්ෂි කැඳවන්න පුළුවන් ඕනා. කැඳවලා කියන ආ හරි ඕකේ. ඔහෙ කියන විදිහට ඕන් ඕම් මේම කියලා කෝවිඩ් හැදෙනවා. හරි. ඒ නිසා වලලන්න දෙන්න විදිහක් නැහැ. පුච්චන්නුම තියෙනවා. ඒගොල්ලෝ පත්තරේ දැක්කේවා ටීවී එකේ දැක්කේවා එහෙම නැත්නම් එහෙම් පොඩි පොඩි දාපු කෑලි අරගෙන ඒ වෙලාවේ තිබ්බ දේශපාලන තත්ත්වය ඒ වෙලාවේ දේශපාලනිකව වලලන්නේ කොහොම හරි තම්බියාගේ මිනි ටික පුච්චනවා කියන තැන ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඉන්නකොට ඒකට උඩ ගෙඩි දෙන තීන්දුවක් දුන්නා. අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ සමයේදී ලයිට් කපන්න එපා කියලා පෙස්සමක් ගෙනල්ලා ඊළමයි කැම්පස් උත්තරම අපේ නේද? පෙස්සම hali වරද එනේ මේ පෙස්සම ප්‍රතිපලයක් තිබෙන්නේ යුක්තිය ඉෂ්ට වුණා කියලා කියන්නේ මං කියන්නේ හරි හෝ වැරදි මොකක් හරි තීන්දුවක් හරි කංචන කියන නෑ කංචන උඹ කපපන් පැය 24ම කිසි මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා එක්කෝ කියන්න ඕනේ. එහෙම නැත්තම් කියන්න ඕනේ උඹේ ලයිට් කැපිලා ඒ ලෙවල් ඉවරන කන් තියාගනින්. හරිද? මෙන්න මේ වෙලාවේ ලයිට් කැපුවොත් මුංගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මොකුත් කරේ නැහැ. ඉත දින දි ඉඳලා අන්තිමේට ඒ ලෙවල් ඉවරනකම දින දීලා වැඩේ අකුරලා දැම්මා. පළත් පාලම ඇතිවරණි මාර්තු 9 තියෙනවද නැද්ද කියලා තීන්දු කරන්න දින දෙන්නේ මැයි මාසෙ විතර. අනේ ප්‍රෙස්සම් කාර්යොත් මරලා ගිහිල්ලා. ඉතින් එහෙම ඉතිහාසයේ ඊටාම කළු පැල්ලම් මහජන අර්ථ සාධන නඩු කර හමුවේ කළු පැල්ලම් ඉතුරු කරපු ඉතිහාසයක් නැතුවම නෙමෙයි. හරිද? ඒ කියන්නේ තමන්ගේ කිල්ලෝට විශාල ප්‍රමාණයට හුරු පුරවගෙන ඉන්න පසුබිමක මේක ඒ සියල්ලටම වඩා ප්‍රබල එකක්. ඒ නිසා එක ස්කෝල් වල වෙන්න පුළුවන්. හරිද? එක ක්ලාස් එකේ වෙන්න පුළුවන්. එක කාස්ට් එකේ වෙන්න පුළුවන්. නඩු දිනනකොට ඒවත් බලනවා. එතකොට විවිධ දේවල් වෙන්න පුළුවන්. ඒ කාස්ට් එකේ කතාව පැන්සඩ් වෙලා තියෙනවා. මේ එතකොට එහෙම වුණාම තමන් සලකා බලන්න ඕනේ එකක් මේකේ මූලික අයිතිවාසිකමක් කඩ වෙනවද නැද්ද කියලා විභාග කරන්න එකක් මේ පෙත්සම ගන්නම පුළුවන්. එකක් මූලික අයිතිවාසිකමක් කාගේ හරි තනි මිනිහෙකුගේ කඩ වුණාම ඒ තනි මිනිහාගේ මූලික අයිතිවාසිකම් කඩවීමද ප්‍රබල ඒ මිනිහාට යම් සහනයක් දෙන්න කියලා මං කියනවා. කඩ වුණාම කියන්නේ කඩල සහනයක් දෙන්න ගිහිල්ලා
තව 1 කෝටි 70 ලක්ෂයකගේ විතර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමද වඩා වැදගත්. දැන් මෙහෙම හිතමුකෝ. දැන් මොනවද කියන්නේ? දැන් තමන්ගේ උසාවියට නඩුකාරයෝ පත් කරන්න එපා කියලා නියෝග දීලා තියෙනවා. හරි. ඉතින් මරු තමන්ගේ නඩු තමන් අහනවා කියන්නේ. ඉතින් ඔවා ඒ කියන්නේ දීර්ඝව විග්‍රහ කරමින් මේක එහා සමාන එකක් ගන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයට මිනිස්කාරවරුන් පත් කිරීම හෝ නම් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩුව දැන් මේ අනිල් වික්‍රමසිංහගේ ගෝලයක්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම දැන් එක මැතිවරණයක් තියන්න එපා කියලා ඒකට අවශ්‍ය කරන නීතිමය බාධකය නිර්මාණය කරලා දීලා තියෙනවා. දැන් කවුරු හරි එකෙක් ගිහින් කිව්වොත් දැන් මං කියන මං යනවා උසාවියට කි මං කියනවා මේ රටේ මිනිස්සු ඔක්කොම උදේ හවස 225 එපා කිය තමයි ඉන්නේ. හරිද? හැබැයි 225ක් මන්ත්‍රීවරු සමග පාර්ලිමේන්තුව රැස් වෙනවා. මහජනයා 225 එපා කියනකොට පාර්ලිමේන්තුව 225ම එක රැස් වෙන එක මගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. පාර්ලිමේන්තුවට විරුද්ධ වාරණ නියෝගයක් ඉල්ලනවා මං ගිහිල්ලා. කවුරු හරි මිනිහෙක් ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ එහෙම සයිකෝ ඉල්ලීම් කරන්න පුළුවන් නේ කියලා. එහෙම නැත්නම් නිකන් පාර්ලිමේන්තුවේ 50 සම්මත කරන එක අප්ප මට ඇඟ නිකන් දැන් හිරිගඩු පිපෙනවා ඒවා දැක්කම. හිරිගඩු පිපෙනවා අපිටත් ඒවා දැක්කම නම් ඒ සම්මත කර 50ක් දැක්කම. නිකන් ඒ ඉඳන් මේ පාර්ලිමේන්තුවේ නියෝගයක් දෙන්නකෝ 50 සම්මත කරන්න එපා කියලා. මම නිකන් දත් හිරි වැටනවා වගේ පාර්ලිමේන්තුවේ 50 සම්මත කරනකොට. එහෙම නියෝග දෙන්න පුළුවන්ද? මගේ ඉල්ලන එක කොච්චර ගොන්ද දෙනවා නම් දෙන එක කොච්චර ගොන්ද? හරිද? දෙන්නේ නැහැ. ඒක දුන්නොත් නේ ගොන් වෙන්නේ. ඒකට දුන්නොත් ගොන් නම් දුන් නැත්නම් ඒ ගොන් කියන එක අදාළ වෙන්නේ නැහැ. එනයින් අපහාසයක් අටගන්නේ නැත. මේ ඉතින් එහෙම මේ මොකෙක් හරි එකෙක් කිහිලි ගන්නගෙන දුවගෙන එන පමාවට වාරණ නියෝගයි තහනම් නියෝගයි දිදී මේ රටවල් පාලනය කරන්න බැරි බව මම හිතනවා තේරුම් අරගෙන ඇති කියලා. සාපි හැමෝම හිතනවා. දැන් මේකට අතරමැදි පෙත්සම් කරුවන් ඉදිරිපත් වෙන සූදානම් ඉන්නවා. අතරමැදි කාරණා කියන්න සූදානම් ඉන්නවා. මං කියන්නේ ඔක්කොටම වඩා හොඳ මොකද්ද දන්නවද? හොඳ මනෝ වෛද්‍යවරයෙක් හොයලා දෙන්න ඕනේ. ඔය ජාති පෙත්සම් උස්සගෙන එන මිනිස්සුන්. මං කියන්නේ මේ මිනිස්සුන් මේ විවසායකයෝ නීතිය ඉගෙනගෙන තියෙනවා. අරවා මේ ඔක්කොම කෑලි පැත්තක තියෙනවා. හොඳේ. හරි. හැබැයි මේ ඉතා තීරණාත්මක වෙලාවල් වලදී තක්කඩි වැඩ කරන්න නියුන් ඉන්නවා නේද? ඒ කියන්නේ උන්ගේ අධ්‍යාපනයේ වැඩකුත් නැහැ. උන්ගේ සමාජ තත්ත්වයේ වැඩකුත් නැහැ. උන්ගේ ධනවත්භාවයේ වැඩකුත් නැහැ. උන්ට ඇත්තම වැදගත් වෙන්නේ මේ වෙලාවේ හොඳ දොස්තර කෙනෙක් පෙන්නලා බෙහෙත් ටිකක් කරන් දෙන්න ඕනේ. මොකද්ද මේ? රටක් බලන් ඉන්නවා ජනාධිපතිවරණයකට. මේ කිසිම පදනමක් නැති කඩදාසි පඩංගුවක් කරන් මේ ජනප්‍රිය වෙන්න. බිස්නස් එකක් ප්‍රොමෝට් කරගන්න නම්. එහෙම නැත්නම් තමන්ව ප්‍රොමෝට් කරගන්න නම් ආහරි කමන්නේ. හරි. සමහර විට මේ පේසම් වල අරමුණ ඒක වෙන්නත් පුළුවන්. නිකන් මම කියලා එකෙක් ඉන්නවා කියලා දන්නවද දන්නේ ලංකාවේ උන්. මොකක් කර ටිකක් ලෝ බජට් වැඩක් කරන්න ඕනේ. වියදමක් නැතුව. අමාරු. කඩදාසි ටිකක් ගත්තා මොනවා හරි පඩංගුවක් ලිව්වා මේක ගිහිල්ලා දැම්ම දාලි වරලා මෙහෙම පොඩ්ඩක් නිවුස් වලට කිව්වම ඊට පස්සේ මේක නිවුස් එක කියනවා දන්නේ නැති දැකලත් නැති අමුතුම සතෙක් මෙන්න නිවුස් වල ෆොටෝ එක පෙන්වන්න ගන්නවා ඒ හරහා බිස්නස් එකක් ප්‍රොමෝට් කරගන්න ඕන ඒ හරහා නම ප්‍රොමෝට් කරගන්න ඕන ඔය වගේ වැඩ කරලා ඡන්දයකට වගේ එන්න අදහසක් තියාගෙන ඉන්නවා නම් ඉතින් ඒ වහින සිංගිති ගේම් හරිද ඒ වගේ වැඩක් කරගත්තා නම් ආ කමක් නැහැ වගේ එකක් කියලා අතාරිනවා මිසක මේ 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 ඡන්ද තියන්න එපා කියලා මැතිවරණ කොමිසමට නියෝග කරන්න කියලා මේ වගේ ඉල්ලීම් කරන ඒවා. ඒවා කිසිසේත්ම ධනිස් දෙකෙන් ඉහළට ගති උතු කාරණා නෙමෙයි. හරිද? කියන්නේ මේවා පටන් ගන්නකොට හරහ වැටෙන්න ගහලා දාන්න ඕනේ. එහෙම නැත්නම් මේවා පුරුද්දට යනවා. මේ පුරුද්දට ගිහින් තියෙන්නේ. අර පිස්සු ජොකිය කර පෙන්ෂන් ගිය හමුදාකාරයෙක්. අර මූලික අයිතිවාසිකම් නඩුවද මොකද්ද පෙස්සමක් උස්සගෙන ආවා පළාත් පාලන මැතිවරණ විරුද්ධව. ඒව නිකන් අඩමානට ගේන්නේ හරියයි දන්නේ නැහැ කියලා. අරන් කරෙන් තියාගත්තා. දැන් ඊට පස්සේ දැන් හැම එකම බලනවා ඡන්දයක් කිට්ටු වෙනකොට තමන්ගේ කටවාසින මොකක් හරි පෙස්සමක් ගිහින් දාන්න. ඉතින් ලංකාවේ ඡන්ද තියන්න ඕනේ නැහැ. උසාවිය මොකක් හරි ගන්නවා. තහනම් නියෝගයක් දෙනවා. ඊට පස්සේ උසාවියේදී ඒගොල්ලෝ නිමාඩු පාඩුවේ නිදහස දෙන නඩුව අහනවා. තව මාස දෙකකින් තීන්දුව දෙන්න ඕනේ මූලික අයිතිවාසික ගන්නට. ආසන්න අවුරුදු 10යි. මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව හරියට මාස 30ක් ඇතුළත දින 60ක් ඇතුළත දුන්න තීන්දුව ප්‍රමාණයයි ඒ ඉක්මවා ගිය ප්‍රමාණය ගත්තම නිකන් තරාදිය දෙපැත්තට දාලා බලන්න කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා හරියට මාස දෙකෙන් දුන්නේවයි හරියට මාස දෙකෙන් දී ගන්න බැරි වෙච්චේවයි ඒතර ඒවත් වෙන මූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා උසාවි බහලා දාන්නද කරන්න දෙයක් නැහැ ඉතින් පුළුවන් විදියට මේක කරගෙන යන්න ඕනේ හැබැයි
කුමන තත්ත්වයක දවද මේ මැතිවරණ කල්දාන්න මැතිවරණ නවත්තන්න වගේ මේ අරගෙනන කඩදාසි පඩංගුවලට ජාතික වටිනාකමක් දීලා උසාවිවල කාර්යනාස්ති කරලා මහජන බදුමුදලින් ලයිට් බිල් ගෙවාගෙන මහජන බදුමුදලින් පඩි අරගෙන මහජනයා දුක් විඳලා දුක් මහන්සියෙන් බදු ගෙවලා හම්බ කරලා මේ දෙන දේවල් වලින් කාලා බීලා තේ එකක් බීලා ඇල්වතුර ටිකක් හරි බීලා මේවා සාකච්ඡා කරන්න ගත කරන කාලය සම්පූර්ණයෙන්ම අපරාධය සහ මේවා ජාතික අපරාධය හරිද මේ මහජනයාගේ බලාපොරොත්තුවට මේ වෙලාවේ උදල්ලා දැම්මොත් එහෙමනම් හත්මුතු පරම්පරාවටම සහගහනවා දාන දාන එකගේ හරි ඉතින් මිනිස්සුන්ගේ සාපය කියන එක එහෙම ලේසි කියලියක් නෙමෙයි පුතේ හොඳේ අර එකෙක් දැක්කනේ අම්මට හුඩු 69 ලක්ෂයක් මේ එක ආවේ අන්තිමට මොකද අන්තිමට යන්න උනේ මොකද්ද මිනිස්සු ගහලද මිනිස්සු බැනලද මොකුත් නැ එකම හේතුව මුළු රටක් එකතු වෙලා Tamanට කරපු අපරාධයට සාප කරා සාපෙ පටිසන් දුන්නා ඒසා විශාල මෙතනින්නම් මෙතෙන්ට නූල් බැඳගෙන හිටපු හැමදාම සෙනසුරාදර ගිහිලා යාතිකා කරපු ලෝකේ ඉන්න 33 කෝටියක් දෙයියෝ ඉන්නකොට 66 කෝටියකට විතර පඳුරු බැඳපු පහම්පත්තු කර කර හිටපු දන්න තේවාවල් ඔක්කොම කරගෙන හිටිය කාටත් පෑල දොරින් යන්න උනා නම් මහජන මතයට හිස නමීමේ ප්‍රතිඵලයක් හැටියට ජනතා අභිලාෂයක සෙල්ලම් කරොත් විධායකය වෙන්න පුළුවන් ව්‍යවස්ථාදායක වෙන්න පුළුවන් අධිකරණය වෙන්න පුළුවන් මොන දෙයියන්නාන්සිටත් එකම ප්‍රතිඵලයේ තමයි අවසාන වශයෙන් හොඳේ චැනල් එක මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි තා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සමි පේට්‍රියන් සාමූහිකයේ සමාජිකයේ කැටිට එකතු වෙන්න කැමති නම් එන්න අපේ පේට්‍රියන් සාමූහිකයට. ගිහින් එන්න අපි ආයතවසක හම්බෙමු.